ජීවිතය අපේ ගොඩක් දේවල් කරන්නේ හිනා වෙලා ඉන්න. හිනා වෙනුවෙන් හිනාව වෙනුවෙන් අපි කොච්චර දේවල් කැප කරනවද? කොච්චර දේවල් අපි හිනාව වෙනුවෙන් කරනවද? අපේ ජීවිතේ හිනා වෙලා ඉස්සරහට යන. ඉතින් හිනාව ගැන කතා කරනකොට ලංකාවේ අපිට හාස්‍ය රසය විවිධ අංශවලින් දෙන දෙන්නෙක් අපි අර මුලින් කිව්වනේ තව දෙන්නෙක් අද නුගසෙවරට එකතු වෙනවා කියලා. ඉතින් ඒ දෙන්න ඔන්න නුගසෙවරට එකතු වෙලා ඉන්නවා. හාස්‍ය රසය කියලා කිව්වහම අපිට හිතන්න පුළුවන් පොඩි වෙහිලුවක් කරලා ඉවරලා ඒකට හාස්‍ය රසය කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ වෙනමම කතාවක්. නැද්ද නිලපොත්? ඔව් අනිවාර්යෙන්ම නේත්‍ර මේ අනුකරණය ගැන කතා කරද්දී අනුකරණය අපිට මං හිතන්නේ දෙවිදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ගීතයක් අනුකරණය කරොත් එimhe ගීතේ මුල් ගායකයාගේ ඒ භාවාත්මක ගුණය, ඌ ගායනා කරන ඌගේ ශෛලිය මේ සියල්ලත් එක්ක අපි අර නොස්ටැල්ජියාවට යනවා. ඒ කියන්නේ අපි අර අතීතයේ ඔහුගේ අතීත කාමීත්වයට යනවා. හැබැයි අපි පුද්ගලෙක් කතා කරන විදිය, ඔහුගේ භාෂාව, ඔහුගේ ව්‍යවහාරය අපි මේ සියල්ල අනුකරණය කරොත් එimhe සමහර විට ඒක හාස්‍ය උත්පාදනය කරන්නත් හේතුවක් වෙනවා. මම හිතන්නේ මේ දෙවිදිහටම අනුකරණය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඔව් අනුකරණයේ දෙවිදියක් කියද්දී හොඳ පැත්තට අනුකරණය කරන්නත් පුළුවන්, නරක පැත්තට අනුකරණය කරන්න පුළුවන්. හැබැයි මේ දෙපළ හොඳ පැත්තට තමයි අනුකරණය කරන්නේ. අපි හඳුන්වා දෙමු. කොහොමද දැන් හඳුන්වා දෙන්නේ? සමරයන් සමර කියලාද? සමරේ සහ සමර කියලාද? එහෙම නැත්නම් ආසජවද? සහ සශික. හසජ සහ සශික. I want සුබදසනක් දෙන්න. මූණ දෙක දකිද්දි දඳුරන්නේ නැත්තම් වොයිස් එක දකිද්දි දන්න ඊට කලින් මේ දැන් කටහඬින් වැඩ දාන අයනේ මේ අද දවසේ ගෙන්වලා තියෙන්නේ. මේ ඉන්නේ ඔබ දන්නවා සමිත්. සමිත් සංගීතවේදියෙක්. ඉතින් අමරදේව මාස්ටර්ගේ වොයිස් එක කියලා කිව්වොත් අපිට කටහඬ ඇස් දෙක වහගෙන ඇහුවොත් සමිත් තමයි අපේ ලංකාවේ ඉන්න ඒකට හොඳම උදාහරණය. ඉතින් තුන් දෙනාත් එක්ක එකතු වෙලා අද දවසේ ඉස්සරහට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න තමයි නිල්පු ලදන්නේ නේ. මම හිතන්නේ මේ සියලු දෙනාම එකට පෑහෙන චරිත. මොකද සියලු දෙනාම අනුකරණය බොහොම වැරදිව සහ බොහොම යහපත් විදිහට භාවිතා කරලා ජනාදරයට පත් වුණු ශ්‍රී ලංකාව තුළ රසිකයන්ගේ බොහොම ජනාදරයට පත් වුණු චරිත. ඉතින් අපි ශෂිකායගෙන් කතාව පටන් ගමු. මේ කොහොමද මේ අනුකරණයට පිවිසෙන්නේ? නෑ දැන් ඌ කහන්න ඕනේ මෙහෙමයි අම්මා අහන විදියට අහනද? උඹලට වෙන වැඩ තිබ්බේ නැද්ද අනුකරණය කරන්න උගත්තේ? එහෙමනේ සමණින් අම්මලා අහන්නේ කොහොමද වැඩේට බැස්සේ කියලා කියමු මුලින්ම ශෂික. ඉස්කෝලේ තමයි කිංසුද් විද්‍යාලය. ඊට කලින් ඉස්කෝලේ. ඔව් ඊට කලින් ස්කෝල් එක අපි දන්නේම නැහැ වගේ නේ කොහොමද? ඊට කලින් ස්කෝල් එක ඉගෙන ගත්තා දෙහතකන්නේ ජාතික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ මම කිංසුද් විද්‍යාලයට එනවා. ආවට පස්සේ තමයි අර පිරිමිලා මේක අපි දන්නවනේ වොයිස් එක බේස් වෙනවනේ නේ. එතකොට ටීචර්ස් ලව ඉමිටේට් කරන්න පටන් ගත්තා මුලින්ම. අර ආරංචියක් ආවා මේ පන්ති බාර ගුරුතුමාව අනුකරණය කරා කියලා. ඔව් ඔව් අනුකරණය කරා. එතකොට දැන් ඔය ටර්ම් ටෙස්ට් එක ඉවර වෙලා ලකුණු දෙන සතියක් තියෙනවනේ. ඒ සතියේ වැඩ නැහැ නේ. වැඩ නැහැ නිකන් ඉන්නේ. ක්ලිප්ස් ගහන්නයි. එතකොට සින්දු කියන්නේ. සින්දු කියන්නයි. ඔය තමයි තියෙන වැඩ. ඒකයි ලකුණු බලන්නයි. ඉතින් සෙක්ෂන් එකම පන්ති එකට එකතු වෙනවා. එකතු වෙලා පොඩ්ඩක් ඉතින් අහනවා මේ අර සර් කොහමද කිව්වම පොඩ්ඩක් කරලා පෙන්නනවා. එහෙම තමයි පටන් ගත්තේ. එහෙම දක්ෂතාවයක් තියෙනවා කියලා කොහොමද දැනගත්තේ? එහෙකනම් මන් දන්නේ නිකම්ම එක ටියුෂන් ක්ලාස් ගිහිල්ලවත් එහෙම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවේදනය වගේ දේවල් අපට ඉගෙන ගන්න පුළුවන්. සින්දු කියන්න යම් තක් දුරකට ක්ලාස් ගිහිල්ලා අපට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අනුකරණය වගේ දෙයක් මේ සමහර අපිට ඒක ටියුෂන් ක්ලාස් ගිහින් ඉගෙන ගන්න බෑ. හැබැයි ඒකට පොඩි හරි දක්ෂතාවක් මම හිතනවා එහෙම තියෙන්න ඕනි කියලා. එහෙම නැත්තම් එක කරන්න අමාරුයි. ඇත්තම දැන් අපිට ඕන තරම් අහන අයියානේ අපිට කියලා දෙන්න ඕක කොහොමද හොම කරන්නේ අපිට මේ වොයිස් එක කරන්න. හැබැයි කෙනෙක්ට කටහඬක් යම් තාක් දුරකට අපි තුමු 100ට 100ක් සමානව ගන්න බෑ කාටවත්. මටවත් කාටවත් බෑ. 90ක් ගන්න පුළුවන් නම් ඒක 100ට 10ක් ගන්න පුළුවන් නම් 100ට 10 ඉඳන් 50 40 වෙනකම් වැඩි දියුණු කරගන්න පුළුවන්. හැබැයි ඒකට මේ වෙලාවේ ෂණිකවම මතක් වෙන වොයිස් එකක්, ෂණිකවම මතක් වෙන කටහඬක් එක පාර්ට්ම ඉමිටේට් කරන්න කිව්වෝ. අද බාර ගන්නවද අභියෝගේ? කරමු. අහන්නේ කවුද කියලා? අපි හිතමු අපි කැමති මේක හමු. කැමති හරි අකමැති හරි කවන්නේ. අකමැති හරි කවන්නේ. අපි සූදානම් අද නුගසෙවණත් එක්ක එකතු වෙන්න. පළමුවත් නුගසෙවණ. දෙවනුවත් නුගසෙවණ. අපි ආන්දරෝනේ දෙවනුවත්. අපිට වටින්නේ නුගසෙවණයි කියන එක මතක් කරනවා. ජයෝ.
කැමති වුම එක අකමැති එක කියලා යන්නේ මම නිකන් කටහඬ එහෙම ගන්න බා මෙතනින් එළියට යන්න ඕනේ මම හිතන්නේ ඒ දක්ෂතාවයේ අගේ කරනවා යුතුයමයි මම හිතන්නේ බොහෝ අවස්ථාවල අගේ කිරීම වලට වාජනය වුණා කියලා අපි දන්නවා සහ මේ ඒ නිසාම තමයි අපි නුගසෙවනට ආරාධනා කළේ දැන් හත්සජ කොහෙන්ද මෙයාට එකතු වෙන්නේ සෙට් වෙන්නේ කොතනදද දැන් අර ශෂික කිව්වා වගේ දැන් ශෂික කිංග්ස්වුඩ් විද්‍යාලයේ විවාද කණ්ඩායම නියෝජනය කරා ඒ කාල සීමාවෙ. එතකොට මම ධර්මරාජ විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයයි කාලේ. ආ මේ දෙපැත්තක දෙන්න. එතකොට ප්‍රතිවාදීන් ඒ කියන්නේ අර අපි මොකක් හරි ෆයිනල් එකක් තිබ්බත් මොන හරි දෙයක් තිබ්බත් ඒ කාලේ ගොඩක් වෙලාට මේ අර ෆයිනල්ස් වලදී හම්බෙන්නේ අපි දෙකළු කිංග්ස්වුඩ් එක පැත්තක ධර්මරාජ එක පැත්තක. ඉතින් එතකොට සමහරලාට මේගොල්ලෝ දිනනවා සමහරලාට අපි දිනනවා ඊට පස්සේ ගොඩක් වෙලාට අපි දිනනවා. ඒක වෙනම කතාවක්. අපි ඒක වෙනම කතා කරමු. ඉතිහාසය අරන් බලපුවම අපි වැඩියෙන් දිනලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඉතිහාසය දිගාරින්න බැහැ මෙතන. ඉතින් එතකොට මේ ඒ විවාදවලදී අපි තරංගයේදී අපි තරංකාරය වුණාට තරංගෙන් එළියට ගියාට පස්සේ අපි හැමෝම එකට ඉන්නේ. එතකොට දැන් මේකේ තවත් විශේෂ දෙයක් තිබුණා. ශෂිකගේ නම තියෙන්නේ සමරසිංහ. මගේ නම සමරනායක සර්නේම් එකනේ. එතකොට ඉතින් අර මෙයාට කියන්නේ කිංග්ස්වුඩ් සමරේ මට ධර්මරාජ සමරේ. එතකොට අපි අර ඒ නමත් එක්ක සහ අපි දෙන්නා අඳුරන දේවල් එක්ක දැන් විශේෂයෙන් විවාද කණ්ඩායම්වලදී වගේම නිවේදන තරංගවලදී අපි දෙන්නා ගොඩක් වෙලාවට හම්බ වෙනවා. ඉතින් ඒ හමුවීමත් එක්ක තමයි ඒ හමුවීම මේ තරගයක් බවට තරගයක් ඒ කාල සීමාවෙදී ආවා. ඒ කාල සීමාවෙදී ඉතින් අපි දෙන්න කතා වුණා අපි මේකට ඇප්ලයි කරමුද කියලා. ඒකට ඇප්ලයි කරා. ඉතින් ඒකත් එක්ක තමයි මුලින්ම මහාමයිකේ තමයි හම්බුනේ. එහෙම එකක් තියෙනවා. මහාමයිකේ තමයි මුලින්ම හම්බුනේ. ශෂිකත් උනේ. නෑ අපි තරගයකට ආවිලා. මේවා දෙවෙනි ප්‍රශ්නේ තමයි. 2000 කීයද 9ද? නෑ 2008 ඉතින්. 2008 ඉතින්. ඒ කියන්නේ මේ දැන් අපි දන්නේ ඉමිටේට් කරනවා කියලා විතරයිනේ. පාසල් කාලේ තරඟවලදී මුණ ගැහෙන චරිත විවාද තරඟවල ඇත්තම මේ කාලේ පාසල් සමය තුල බොහොම ජනප්‍රිය සහ බොඹ දැරන්ත චරිත. ඉතින් ඒ දෙදෙනා එකතු වෙලා මේ වගේ ගමනක් ඇවිල්ලා ඉන්නේ. යන්නේ සයන තුනක් සමිත්. සමරේ සහ සමරේ ගැන මොකද හිතෙන්නේ? දැන් දැකලා නැහැ නේ ඊට කලින් හම්බෙලා නැහැ. ඒ වුණාට බිඳලා තියෙන මේ දේවල්. ඉනාවෙලා තියෙන. හම්බෙලා නැහැ. ඊට කලින් දැකලා තියෙන මේ දුන්නේ වැඩ නම් ඉතින් ඇත්තටම ඒක පිස්සුවක් එහෙම පිටින්. ඒකත් වෙනම කලාවක්. අනිවාර්යෙන්. ඒකේ අනිත් එක මේගොල්ලෝ මේ කරන දේෙන් මිනිස්සුන්ව සතුටු කරනවා කියන්නේ පුදුම එකක් ඒක. දැන් මේ අපි මේ දැන් අහුවොත් එහෙම ගොඩක් වෙලාවට මේගොල්ලොන්ව දැක්කම මිනිස්සෙක් සතුටු වෙලා අනේ කොහොමද කියලා අහනවනම් එතන තමයි මේගොල්ලෝ දිනලා තියෙන්නේ. එහෙම දෙයක් වෙනවා කියන්නේ ඉතින් ඒක තමයි අනිවාර්යයෙන්ම මිනිස්සෙක්ගෙන් වෙන්නත් ඕනේ. මම දකින්නෙත් මේ දෙන්නගෙන් ඒදී. ඉතින් හරි වටිනවා ඒක හින්දා. අපි මෙහෙම ගමුකෝ. දැන් අපි මේ අද කතා කරන්නේ අනුකරණය. හැබැයි විශේෂයෙන්ම මේ අනුකරණය කියන වචනේදී මම මුලිනුත් කිව්ව අනුගසෙවන පටන් ගද්දී අනුකරණය කරන්න එපා අනුගමනය කරන්න කියලා කියනවා. හැබැයි මම හිතනවා මේ අනුකරණය කියන එකේ හරිම පොට අල්ලගත්තේ නැති අය කියලා. දැන් තුන් දෙනාගෙන් අහන්නම්කෝ අනුකරණය තුන් දෙනාට අනුව කොහොමද මම කිව්ව නිර්වචනය කරන්න කොහොමද දකින්නේ අනුකරණය කියන එක? බර වචන නැතුව කොහොම මොකද්ද අනුකරණය කියලා හිතන්නේ? නැහැ සරලව හිතන විදිහට මට තේරෙන විදිහට සහ මට දැනෙන විදිහට අනුකරණය කියන්නේ අපි කෙනෙක් එක්ක වැඩ කරනකොට සහ කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට ඒ මිනිස්යාගෙන් දැනෙන සහ දකින විශේෂ දේවල් තියෙනවනේ. ඒක කටහඬ වෙන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් ඒ මිනිස්යාගේ ඇවතුම් පැවතුම් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විශේෂ දේවල් හඳුනාගෙන ඒ විශේෂ දේවල් තවත් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් සරලව අනුකරණය විදිහට මට තේරෙන විදිහට අනුකරණය විදිහට දකින්න පුළුවන්. ඒක යහපත් පැත්තක්ද දකින්නේ? යහපත් පැත්තක් කියන්නේ මෙහෙමයි අපිට එතනදී යම් යම් සීමාවන් තියෙනවානේ කරන්න පුළුවන් හැම දෙයකටම. ඔව් දැන් ඕනෙ දෙක තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම අපි එන්නේ රූපවාහිනී නාලිකාවකින්. ඔබේම සහෝදර රූපවාහිනී නාලිකාවක් කරා තමයි අපි එන්නේ රියැලිටි තරගයකින්. හැබැයි ඊට කලින් සමාජ මාධ්‍ය තුල අපි හිටියා. එතකොට සමාජ මාධ්‍ය පවා ගත්තත් රූපවාහිනීක පවා ගත්තත් අපිට ගුවන්විදුලි පවා ගත්තත් අපි දෙන්නම ගුවන්විදුලි නිවේදක විදියට හිටියා. රූපවාහිනී නිවේදක විදියට අපි දෙන්නම හිටියා. අපට කියන්න පුළුවන් වචන වල සීමාවක් තියෙනවා. කරන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම අනුකරණය කරන චරිත වලින් විශාල ප්‍රමාණයක් ඉන්නවා දේශපාලන. සමහර වෙලාවට රටේ ජනාධිපතිවරු අගමැතිවරු පවා මම අනුකරණය කරනවා.
ඇත්තටම පහුගිය කාලේ ආපු සමහර රෙකෝඩින් වලදී හොයන්න පටන් ගත්තා මීම්ස් එහෙමත් ඇත්තලා තිබ්බත් දැක්ක මේක සමරේ හදපෙකට දන්නේ නැහැ ඒක අපිද ඒක කරේ කියලා ඇත්ත කතාව අපිට එහෙම ඒක අපි නෙමෙයි අපි නෙමෙයි අපිට එහෙම ඔෆර්ස් පාව ඇවිත් තියෙනවා ඒක මම කලින් කියලා තියෙනවා ඒක මේ දේ ඇත්තටම වැරදි විදිහට භාවිතා කරන්න පුළුවන් වැරදි විදිහට භාවිතා කරන්න කියලා කරන්න ඉල්ලීම් තියෙනවා ඔව් මිලියන්ස් වලින් ඔෆර්ස් ඉතින් අපි ඒ වෙලාවට අපි දන්නවා අපේ සීමාව කොතනද කියලා මේ කතාවකුත් තියෙනවනේ අපේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා සහ විල්සන් ගුණරත්න මහත්මයා අතර වෙච්ච සංවාදයක් ඔක ලස්සට කියනවා අපි සංවාදෙත් කරලා පෙන්නනවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වලු ඔබට මාගේ කටහඬ අනුකරණය කරන්න ප්‍රශ්නයක් නැහැ නමුත් රට 12ට වෙලා මගේ කටහඬින් පාර්ලිමේන්තු විසිරුවා හරියා කියලා කියන්නටපා කියලා ජේ.ආර්. ජයවර්ධන මහත්මයා කිව්වලු එතකොට අපේ සීමාවන් මොකක්ද කියන එක අපි දන්නවා. හැබැයි සීමාවන් කියලා කියන්නේ විවේචනය නොකරනවා කියන එක නෙවෙයි. අපේ අයිඩියොලොජි එක අපි ගේන්නේ නැහැ කියන එක නෙවෙයි. අපි ඒක ගේන්න පුළුවන්. හැබැයි ඒ සීමාව තුළ ඉඳගෙන යම් කෙනෙක්ට අනන්‍යතාවයකට එහෙමත් නැත්නම් යම් වැරදි වැඩකට අනුබල දෙන්නේ නැතිව අපිට කලාවක් විදිහට මේක කරන්න පුළුවන් නම් ඇත්තටම මේක ලෝකය තුළ හොඳ කලාවක් අනුකරණය කියන්නේ. සමිත් දැන් ගොඩක් වෙලාවට දැන් අනුකරණය කියන කේදී විශේෂයෙන්ම මේ රියැලිටි තරංග පිළිබඳව කතා බහ කරද්දී අපි ඇත්තටම ගායනා කරන්නේ තව කෙනෙක්ගේ ගීත. හැබැයි එහෙම කිව්වේ නැත්නම් අපිට රියැලිටි තරංගයකුත් නැහැ, දක්ෂයාට ඉදිරියට එන විදිහකුත් නැහැ. මේ සමහර අවස්ථාවල තියෙනවා දැන් ඒක හරි විදිහට කලේ නැතුවම ඇත්තටම ඔබ හිතන්න ඔබ සංගීතවේදියෙක් විදිහට ඔබේ ගීතයක් හරි විදිහට තව කෙනෙක් ගායනා කලේ නැත්නම් ඒකෙන් ප්‍රධානම කෙනාට හිත රිදෙනවා, හිත රිදීම කෙනා සමහර වෙලාවට කියන්න පුළුවන් මගේ සින්දුව කියන්න එපා කියලා. එතකොට මේ අනුකරණය හරි විදිහට කරන එක ගායන ලෝකයේ තුල කොහොමද දකින්නේ? ඒක හරියටම තියෙනවද දැන් මේ තියෙන වාතාවරණය තුල, රියැලිටි තරඟ තුල? ඔව් නෑ, මෙහෙම දැන් අද කාලේ ගත්තොත් එහෙම සාමාන්‍ය දැන් මේගොල්ලෝ ඇවිල්ලා වෙනම කලාවක ඉන්නේ. එතකොට අනුකරණය කියන එකේ අපි ඉන්න පැත්ත සංගීතය කියන පැත්තෙන් හරි පරිස්සම් වෙන්න ඕනේ අනුකරණය කරද්දි. මොකද හේතුව මේගොල්ලෝගේ පැත්ත වගේම තමයි මේ අනුකරණය කියන එකේ දැන් මම අමරදේව මාස්ටර්ව අනුකරණය කරනවා නම් මම අමරදේව මාස්ටර් වෙන්න මට බෑ. ගීතයකින් විතරයි වෙන්න පුළුවන්. ඒක අපි දැනගෙන තමයි කරන්න ඕනේ. මම අමරදේව මාස්ටර්ගේ ලෙවල් එකේ ඉඳලා මම වැඩ කරොත් ඒක කවදාවත් හරියන්නේ නැහැ. මට කරන්න පුළුවන් දේ තමයි මම අමරදේවගේ මාස්ටර්ගේ කටහඬ පාවිච්චි කරනවා, මිනිස්සුන්ගේ හිත සුවපත් කරනවා. මට ඒක කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මට ඒ දේ කරන්න පුළුවන් කියන එක. මොකද මම දන්නේ නැහැ මම ඒක කරනවද නැද්ද කියන එක. ඉතින් මම කියන්නේ සාමාන්‍යයෙන් හැම කෙනාටම කියන්නේ දැන් මෙයාලා වුණත් ඔය දැන් කතා කරපු විදිහට දැන් මේගොල්ලෝ දැන් මේ කියන්නේ ඒක හරි විදිහට පාවිච්චි කරන්න කියන එකනේ. මොකද අනුකරණය කියන එක අපි කරන්න පුළුවන්. නමුත් අපි අනුකරණය කියන එක මිනිස්සු සතුටු කරනවා නම් ඒක හරි විදිහට පාවිච්චි කරනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. මොකද දැන් අද ගත්තම අපි හැමදේම ගොඩක් වෙලාවට කනපිට හරවගෙනනේ තියෙන්නේ. මේ අද කාලේ ගත්තම හැම එකම කනපිට හැරිලා තියෙන්නේ. ඉතින් ඒ දේ අපි අනුකරණය කියන එකත් නිවැරදි ලෙස හරියට කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් ගීත ගායනයේදී. මොකද ඉතින් අද කාලේ ගොඩාක් අනිත් පැත්තටම තියෙන හින්දා ගීත ගායනෙත් ඉතින් ඒක හින්දා මං හිතන්නේ හරි පරිස්සමට සහ ඒ අදාළ පුද්ගලයාගේ කියන්නේ අපි අනුකරණය කරන පුද්ගලයාගේ නමට හානියක් නොවෙන්න කියලා සාධාරණයක් වෙන්න ඕනේ. සාධාරණයක් වෙන්න අපි ඒ දේ කරනවා නම් සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. හසජ දැන් ඒ වගේ මේ නිර්මාණ මිනිස් නිර්මාණ වලට සාධාරණයක් වෙනවා කියලා හිතනවද ඔය අනුකරණ තුලින්? අපි මං හිතනවා කොතනදීවත් අසාධාරණයක් කරලා නැහැ නේ. අසාධාරණයක් කරලා නැහැ. දැන් ඇත්තටම අපිට ඕන වෙලා තියෙන අපි කරන ඒ ඇක්ට්ස් වලින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ දැන් මිනිස්සුගේ කතාවක් අහනකොට ඒ මිනිස්සු සමහර වෙලාවට සමාජයෙන් වසන් කරන දේවල් ටිකක් තියෙනවා. අපිට ඕනේ ඒ දේවල් ටික සමාජයට දෙන්න. ඒ වගේම තව සමාජයට අපි කැමති අපි උත්සාහ කරනවා හැම වෙලේම සමාජයේ මිනිස්සු වැඩි කතාබහට ලක් කරන්නේ නැති අවධානය යොමු කරන්නේ නැති අංශවලට ඒගොල්ලන්ගේ අවධානය යොමු කරන්න මේ ප්‍රහසනය තුලින්. එතකොට මේක බලලා කෙනෙකුට හිනා වෙන්න පුළුවන්. හිනා වෙනවා වගේම ඒගොල්ලන්ට තව හිතන්න පොඩි පැත්තක් අපි හදලා දෙනවා. මෙන්න මේ ගැනත් තව පොඩ්ඩක් හිතන්න කියන ඒ පොඩි මතක් කිරීමකුත් අපි කරනවා. ඉතින් අපි හිතන අසාධාරණයක් කරලා නැහැ කියලා. දැන් මං හසජයගෙන් අහන්න ගිය ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ ප්‍රහසනය විතරද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණා. මොකද අනුකරණය තුලින් දැන් මං හිතන්නේ සියලු දෙනාම එකඟ වුණා අනුකරණය කියන්නේ කලාවක් කියන කාරණා. මොකද සංගීතය වගේ දෙයක් බිහි වෙන්නත් පරිසරයේ තියෙන ශබ්ද අනුකරණය කරලා සංගීත භාණ්ඩවලින් ඒ දේවල් අනුකරණය කරලා ඒ සංගීතයෙන් ඉපදවන්න අතීත මිනිසුන් උත්සාහ කරනවා. ඉතින් කලාවෙන් එහාට ගිහිල්ලා මේ අනුකරණය ප්‍රහසනයට විතරක් නෙමෙයි හැබැයි පණිවිඩයක් දෙන්නත් උත්සාහ කරනවා කියන්නේ.
ideology. Apa yang kita ni, kena apa apa hitan ada muka kerja ni, kena apa dia kan anu kerana hari hari dengen pulua. Hebat apa jangan ganu ni, samaj jaga tak kerana mata, ek hari mata ya kewidihat samaj jaga tak kerana. Muka tu kalakar wek kira kena apa jangan ganu pahogi kali, kalakar ya kena kena kocer samaj jadi sangat bihulu aku nanti kena kan, desa pal ni tik. Hebat apa jangan ganu ni, muka tu oka kerana oka kade ya, nama nama muka kerja kerana kau dah mula kau dah tahu pulua apa dah entar muka kerana. Hebat apa jangan ganu ni hari kewidihat dia kau use kerla, minis sungge hitan kewidihat, hari tanah tu. Gen, ekatamai makita ni anu kerana cilipi ek mimikri artis kene kerana ni muli kau mending. Hari petter tak jomuk kerana ideologi. No, deng esok kota me, deng tarha we ni kagne, sudu samere ni kian. Sudu samere digge kat tarin, mege ni kat te. Nae nae, mama peradini wisya widya aling, dena ta arthik widya wisya wediupadiak sampurna kerla tienna. Itikkama dena ta niti wediupadiakut sampurna kerla tienna. Itu mau dekatamai dena ta kerla tienna deng. Master ekak iwar wenna onna menna thiyenne. Oh, sashika dan me me nilupula api ahanna mona deyak ne den me de unath katata enamata kawuru hari anukarnaya karanawata wedi apita loke boho dewal thiyenone anukarnaya thula igena ganna minissu hitenawa hebai anukarnaya kiyala kiyanne eka prahasane vitarai me angata ena deyak ohe kiyala dana de vitarai kiyala. Hebai me handa palane eka eliyata dena vidya wacana hema deyakma yam kisi adhyanayak karanna onne ne me dewata. Study karanna oni. Ekenne Adanya kekata mai kerana ni kekena ke awat gigat ekran nabe, saman ni mama mama kata handak eliat ada adi aniwar rem api dengna ke ni tu pirasak kini, tu kote egolot ekka api kata kerana ni voice ke hari de perfect, perfect kelaki wot vitarai mama ek eliat ada. Madek, idiri terdahsni. Eh mana, tam mama bihilogat lak kini ni me saman ni kata handak kira. Samar itu ada podi dia, apit ada yang halah, apit ada itu isseka, apit ada hari itu enak agili hitenya pulua. Hebei, dengan apit dek nanti, nama pirisak ke kahadi, egolan itu sama hari itu erinne, ettema itu isseka enak ada nanti. Eh, ma awa kira hitapu hari itu enak kira hitapu hari ma itu isseka, palaweni itu itu nego mukadde. Terima. Mangida ni sesi ke? Eka tamai kerla pen. Eka tamai. Dengi oyan yani, apit hani me agi. Nah, godak. Voice imitate kerana betta, api denna kerana actualing godak voice imitate kerana betta Shashi kagengnya, Shashi godak, e betta dama loko awadane aktumu kerla, dina sah dengme ni kang par, vidina godak samar lada kene kawar kene Shashi katik kata agarot, ya kata agarla giat abasse, mambalna manusia thani kio no. Api giat pasi nang ehi makaranne pa, betta mana dia. Ar gim manusia, meyate kata agarat di, leccha dewaldi kag meya balna try keran, ni manusia imitate keran. Eh, api denna meka tu lekak kerum, poli lekak kerum. Api 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 act skip ya aktif na, ekeng api istilah kita yang podi kita yang me deng. Api rata desa pahl na cari tengah tu, hamu desa pahl na cari tu deng me. Wartaman tatkah pilih bandu adhas takut, komadhas tak kau dekala bivalum istilah. Upahas set ni me, api tu kuda kina me nu upahas set. Okey sih mungkin kuda upahas agaran me. Api usaha agaran me monade kata agaran ni kila balan. Api istilah hitena api hitapu janadi putu me kina he hitapu agama tu me itu ma kohma समाजे पीली बंदे वाद दावों से पीली बंदे साह में वैरस रहने पीली बंदे कोई भी क्या दान संग दे रहा है इस बालमुवाद जाति का रूप वाहिनी देवनुवाद जाति का रूप वाहिनी यापे हांद्रोने देवनुवाद आपे टे वाटिंने जाति का रूप वाहिनी किने कभी मत करो सैलरी ही नहीं आ तबाय पाक्षिया यापे नितर Jadi naya dan noa, nuga sewan apit balan noa, nuga sewan apit tinggalat iya noa. Mereka gigi puteri naya tiwala mama teraga palat iya noa. Kita maya tte, di mereka perlu nupuk tu tenak niwi, tu super batu noa. Di kita maya mewadai kerana ni, macam langkawi, diri kali ini mama kerapu ada setahan keeping kita, nama i nuga sewan. Jaya bawa, ubat super naga dia. Debeling moni. Apa ya, ubat tu mana? Itu am, honda dalam bahasa awat thasurawan de pulang api dalam bahasa awat nukat agam boleh. Boleh ku niinde niinde kalam, ejer kalam wal, ninggal lelorku, dan unggal katalik kiri. Jaya bawa, super naga dia. Siapa tu deh? Aje. Ini pas apa deh? Tahu tu ina apa? Ratu paksi akti ina. Itu e paksi naik tu mada hasil ku, koi bi dera hasil ku aje sama. Pada kalpana kalau malam, hewan awal nang kocir tino dappa, apa yang atas seven, hisa yang atas seven, pal seven, bow seven, eva kita dappa nuga seven, mereka tamai nuga seven kalpana kalau malam, dan mereka bela ugu gana tisikan berstan,
කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් ඉන්නවා ඊට පස්සේ මෙතනට ඇවිල්ලා දාපි දැක්ක ඊට කලින් ඇවිල්ලා ව්‍යායාම කරා කට්ටියක් මෙහෙක් මෙහෙක් මෙහෙම ඉතින් මේව තමයි වැඩසටහන අපිත් ඇවිත් තියෙනවා නැද්ද හා අම්මපා ඊට පස්සේ දැන් තව මහත්මයෙක් ඉන්නා එතුමා මේ කලින් තවත් පක්ෂයක් නියෝජනය කරා දැන් ඒ පක්ෂෙන් වෙන පක්ෂයකට ගිහිල්ලා තියෙනවා අපි කටහඬත් එක්කම බලමු මේ අඳුර ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි සදා ලෝක පූජිත නුගසේවනගම උදාගම්මානේ විරුද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒකෙන් පළවෙනි ගෙදර දෙන නිලුපුල්ට රෑට රෑට නිලුපුල් ගෙදරට ඇවිල්ලා නිලුපුල් සතුටෙන් ඉන්න කියලා හොයලා බලන්න මම සෝදානම් කියන මතක් කරන්න කැමතියි මොකද කියන්නේ ඉංග්‍රීසියෙන් පොඩ්ඩක් ඕනේ අපි දැක්ක ඔබතුමා ඉතාම චතුර විදිහට පහුගිය කාලේ ඉංග්‍රීසි භාෂාව හසුරවන නිසා ඔබතුමා කියන දේ ගොඩක් ඉංග්‍රීසි භාෂාත්මක වචන ගොඩක් දෙනකොට තේරුණා. ඉතින් අපි කැමති ඒ ගැන අදහස් දැනගන්න. මේක මෙයාට නම් තේරෙයි වෙන අයට තේරෙන්නේ නැති ඉන්ෆන්ඩි බියුලම් ඇසිට බියුලම් ඉන්බෝන් එරර්ස් ඔෆ් මෙටබොලිසම් සම්තිං ලයික් වීනස් ඩොනේජ් ඔෆ් ද ලෝවර් ලිම් දිස් ඇරයිඩ් ටු චෝකයිනේසියා Even I don't know these words, thank you. But he knows. Because he's a medical student. Thank you. ඊට පස්සේ මේ අපේ රටේ හිටිය බොහොම සුන්දර චරිතයක් අපේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමා. මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමා කොයි වගේ අදහසක් දරයිද සමහර? ආය අපිට ඡන්දයක් තියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඡන්දයක් නොතියාම අපට පුළුවන් ප්‍රතිඵලය ලබා දෙන්න. ඔබතුමා ගාව එහෙම ක්‍රමවේදයක් තිබ්බද ඔබතුමා හඳුන්වලා දීලා ගියාද ක්‍රමවේදේ ක්‍රමවේද කීපයක් තියෙනවා ඒක මේ වෙලාවේ මම හිතන්නේ මේ නාලිකාවෙන් කියන්න අමාරුයි අපි වෙනත් නාලිකාවක කියමු ඉතින් ඒ වගේ අපේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිතුමා ඒ වගේ අදහසක් දරයි ඊට පස්සේ තවත් දේශපාලකණෙක් ඉන්නවා ඊටාම දැනුමක් තියෙන දේශපාලකණෙක් ටිකක් කෙට්ටුයි උසයි බ්ලේසර් එකක් එහෙම දාලා ඉන්නේ ෆයිල් එකක් හැම වෙලේම නිකන් කිහිල්ල තියෙනවා බලන්න මේ හැඬ මතකද කියලා ඇත්තම මේ නුගසේවන මෙතරම් කාලයක් කරේ කොහොමද කියන එක හොයලා බලන්න අපි කමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා යම් හේකින් මේ කමිටිය අසාර්ථක වුණොත් අපි තවත් කමිටියක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා ජයවේවා ඔව් ඉතින් ඇත්තටම නිලුපුල් අර උදේ කිව්ව සමිත් මේ ඉමිටේට් කියන එක දෙවියෝ විසින් දුන්නු දෙයක් කියලා ඇත්තට මේක ඔප්පු වුණානේ ඒක ඔප්පු වුණා විශේෂයෙන්ම මේ ඇත්තම කියනවා නම් මිනිස්සෙක්ගේ අපි කියනවා ලේ පිරිසිදු කරනවා කියලා. ඒ පිරිම ඇති ලබනාත්මෙත් ඔහොම විපදෙන්න. නෑ ඔය අනිත් එක මම දෙයක් කියන්න මොකද දැන් මේගොල්ලෝ ගොඩක් කරලා දේශපාලඥයෝ වගේ කරනවා. අද අපේ රටේ ඇත්තටම කියනවා ඉතින් දේශපාලඥයන් හොඳ ප්‍රතිරූපයක් තියෙනවානේ. දැන් මේගොල්ලෝ ඔක ස්ටේජ් එක කරොත් මොකද වෙන්නේ? මිනිස්සු හිනා වෙවි බලන් ඉන්නවා. ඔව් ඒ කියන්නේ හිතන්න දැන් අපි ප්‍රතිරූප දෙක මේගොල්ලන්ට පුළුවන් කෙනෙකුට සතුට දෙන්න සතුට දෙන්න මම කියන්නේ අන්නේ ඒකයි ඒක බොහොම අපූර්ව තැනක් නේ දැන් අපි සමහරක් වෙලාවට ගේන්ටි ගන්න චරිත මේගොල්ලෝ කරද්දී අපිට hina යනවා ඒක තමයි වෙනස මම කියන්නේ ඒ ඒක තියෙනවා නම් මේගොල්ලොත් ඒකට සතුට වෙනවා බලන්න මිනිස්සු බලන් ඉන්න මිනිස්සුත් සතුට වෙනවා ඉතින් සමිත දිහා බලලා සමිතගේ සින්දු අහලා අපිත් සතුට වුණා ඒ හින්දා තවත් සින්දුවක් අපි අහමු මේක කොටසක් කියන්නද කොහොමද Kitty Hawaii
හඟ කිති කවයි ඒ හැඟ ආදර හැඟ ආදර හැඟ ආදර සුටිල්ලු ඉල්ල රහස ලැතිවන වන්නු දන්න තුරුල බව නොවේද ඉල්ලේ ආදර හැඟු ආදර හැඟු ආදර Thank you.